ඉතින් දවසක් ලස්සන දවසක් ප්‍රාර්ථනා කරන සියු දිනාටම ඉතින් මේ මම අද ඉතින් බොහොම සුන්දර ලස්සන තැනක කවුරුත් දන්න ගාලු කොටු ගාල්ලේ අපි එන ඕනම කෙනෙක් දන්නවා සාමාන්‍ය මිනිහට එනවා ඉතින් මේ ගාලු කොටු ගැන කතා කරන්න සෑහෙන දේවල් තිබුණා මම කලාකරුවෙක් සංගීතකාරයෙක් මම සෞන්දර්යයෙන් අදාරපු කෙනෙක් හැටියට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා කාරණාව කියන්න මේ ගාලු කියන වචනේ හැදෙන්න කලින් ඉංග්‍රීසි පාලනයට හදලා තිබ්බ අපේ ලංකාව. ඉතින් මේ වචනයක් ගල්ලු කියලා. ගල්ලු කියන වචනය විවාහය ඇවිල්ල කාලයක් තිස්සේ ගල්ලු ගල්ලු මේව ඇවිල්ලා ගාලු කියන කවට පත්. ඊට පස්සේ මේ ගාලු කියන එක ගාල්ල කියන අතර පත්. ඉතින් ඔය පොඩි එක කාරණාවක් ඔය. එතකොට මේ සුන්දරත් යන්නේ කරතව තමයි ගාලු මොකද? අපි දන්නවා පාලු දෙන්නේ නැහැ ඕ හෝ හෝ ආහා ආලු විකල් වෙන්නේ ඇත් සිනිවිසු දෙන්නේ පාට සරුංගලයේ බලා ඉදින් පාලු දෙන්නේ නැහැ දැවස උඹ ළඟ පාලු තනින මම සෞන්දර්ය චාරිකාවේ මම ස්ථාන වලට යනවා කලාකරුවෙක් හැටියට අදාවේ ගාලු කොටුවට ඉතින් තවත් දවසකට මේ වගේ සුන්දර ස්ථානයකට එන්න බලාපොරොත්තු වෙනවා ඔබත් ජීවිතේ මේ ඇල්ම දුවන මේ තරගකාරී ජීවිතේ ඔබත් මේ තරගට ඇවිල්ලා ඉන්න ජීවිතේ සෑහෙන දේවල් තියෙන දැනුමක් ඉගෙන ගන්න ඉන්න ගොඩක් දේවල් තියෙන බොහොම සුන්දර ස්ථානයක් ඉතින් මම සංගීත විශාරදවරයෙක් මම කලාකරුවෙක් සංගීත විශාරද අසංක රන්දික මම නමි උපාධිධාරී එක් සහ මාධ්‍යමදාරිය ඉතින් තවත් දවසක මේ වගේ සුන්දර ස්ථානයක හමු වෙනවා මගේ සෞන්දර්ය චාරිකාවේ ඉතින් නැවත දවසක හමු වෙනකම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදට ගිහිල්ලා ඉන්න ජය වේවා